Magic cappuccino ice cream, a first time treat only from Magic. සාම්ප්‍රදායික දැනුමෙන් ඔබට කියලා ගොවිමහතුරුන්ට පොහොර දාන්න ඕන විදිය මොනවද? කොලේ වර්ණය අනුව කොහොමද මේක කරන්නේ කියලා. මං හිතන්නේ කලර් චාට් එකක් මේ ඉදිරිපත් කරලා තිබුණා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ චාට් එකට වැඩ කරන්න ගියාන් පස්සේ පුරුදු නැහැ එතනට වැඩ කරන්න ගියාම. මම මේ සම්බන්ධයෙන් භූමියට ගිහිල්ලා කුඹුරට ගිහිල්ලා බලලා ඉවරලා එයාගෙන් අහුවා. ඊට පස්සේ මහත්තයා දැන් මේ කියන වර්ණය අරගෙන බලනකො දැන් මේකට මොකද්ද මෙයා කියන්නේ මේද? ඒක ප්‍රායෝගිකද නැද්ද කියලා ඔබතුමියගේ අදහස මොකද්ද මේ ගැන? මොකද ඇත්තටම මේ දේවල් තීරණය කරලා තියෙන්නේ අපි පොහොර භාවිතය එහෙම ගත්තාම පොහොර භාවිතය ලංකාවේ හැම ප්‍රදේශයකම එකම ආකාරයට කරන්න බෑ. අපේ පසේ තියෙන පොහොර ප්‍රමාණය එක එක ප්‍රදේශවල වෙනස්. ඉතින් මම මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පසුගිය වසරේදී සෑම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකම පස පරීක්ෂා කිරීමේ උපකරණ කට්ටලක් දීලා තියෙනවා. සොයිල් හෙල්ත් එක වෙනම මැනලා බලලා තියෙනවා. බලන්න උපකරණ දීලා තියෙනවා. සමහර විතර බලලා තියෙනවා. ඒක හැම ගොවි ජනයකම හැම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකටම දැනට පස පරීක්ෂා කිරීමේ උපකරණ දීලා තියෙනවා. එතකොට ඒකේ බලාපොරොත්තු වෙන්නේ ගොවි මහත්තුරු මේකට යොමු කරලා ඇත්තටම අපේ පසේ තියෙන පොහොර මට්ටම මැනගන්න. ඒ අනුව අපි රසායනික පොහොර දාන එක තමයි නිර්දේශ කරන්නේ. එහෙම නැතුව අපි ලංකාවටම පොදුවේ පොහොර දාන්න ගියොත් මොකද පොහොර කියන්නේ අපි ආනයනය කරන දෙයක්. එතකොට අනවශ්‍ය විදිහට පොහොර භාවිත කරන්න ගියොත් පරිසර දූෂණයක් එතන ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඒක සමහර ප්‍රදේශවල ඇත්තටම පසේ සමහර පෝෂක තියෙද්දිත් අපි දානවා. ඉතින් පස පරීක්ෂා කරලා පොහොර යෙදීම තමයි නිර්දේශ කරන්නේ. ඉතින් ගොවි මහත්තුරු එකට පුරු වෙමින් ඉන්නවා. මොකද අලුත් තාක්ෂණයක් අපි ගොවියන්ට හඳුන්වලා දුන්නාම එකපාරටම ගොවි මහත්තුරුක වැළඳ ගන්න සූදානම් නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒ තාක්ෂණය අපි ප්‍රචාරණය කරමින් ඉන්නවා අපේ කෘෂිකර්ම උපදේශකවරුන් හරහා.